දිවයිනාද කියනවා විවේක කාලයේ පෙර පාසල් සෙල්ලම් මිදුලේ සිටියේදී ගම්පල ජාත්‍යන්තර පාසලේ සිසුවා මාරක ගසට බිලි කියලා ගම්පල නගරයේ ඇති ජාත්‍යන්තර පාසලක ඊයේ දහවල් විවේක කාලයේදී එහි පෙර පාසල් දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියේදී ගසක් කඩා වැටීමෙන් එක් දරුවෙකු මිය ගොස් තවත් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පල හා මහනුවර රෝහල්වලට ඇතුළත් කර තිබෙන බව පරීක්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය සඳහන් කරනවා. ඉතින් මේ අනුව මෙසේ මිය ගොස් ඇත්තේ ගම්පල ඉල්ලවතුර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සීම් අස්වි කියන පස්සැවිරිදි පුංචි පුතා දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක අස්වි වැඩිමහල් දරුවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් ලංකා දීපයාද කියනවා ගම්පොල ඛේදවාචකයක් ජාත්‍යන්තර පාසලේ සිසු දරුවා ගසකට බිලි දෙදෙනෙක් රෝහලේ එක් දරුවෙකුට බරපතලයි කියලා ගම්පොල නගරයේ ජාත්‍යන්තර පාසලක ඊයේ දහවල් විවේක කාලයේදී එහි පෙර පාසල් දරුවන් මිදුලේ සෙල්ලම් කරමින් සිටියේදී ගසක් කඩා වැටීමෙන් එක් දරුවෙකු මිය ගොස් ඇති අතර දරුවන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පල හා මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇති බව ඇත්ගාල පොලිසිය උපුටා දක්වමින් අද ලංකා දීප පුවත්පතත් වාර්තා කරනවා. ඉතින් විවිධ පාර්ශ්වවලට ඇඟිල්ල දිග කරමින් චෝදනා කරමින් සිටීමේ ඇති ප්‍රයෝජනයක් නැහැ. මේ වන විට වටිනා දරුවෙකුගේ ජීවිතයක් අහිමි වී තිබෙනවා. ඉතින් මේ ජාත්‍යන්තර පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසලක් ගොඩනැගිලි ගණනාවකින් යුක්තයි. පෙර පාසල් කොටසේ පන්ති හතරක් ඇති බව පොලිසිය සඳහන් කරනවා. පෙර පාසල් විවේක කාලයක පන්තියක සිටි ළමයින් 31 දෙනෙකු සෙල්ලම් මිදුලට පැමිණෙමින් සිටියේදී සුළඟත් සමග කුඩු දවුලු ගස ළමයින් අතරට කඩා වැටී ඇති බව පොලිසිය සඳහන් කරනවා. ඉතින් මෙම සෙල්ලම් මිදුල දැල්ගසා කොටුකර ඇති අතර විශාල ලෙස අතුපතර විහිදුණු ගස් ඒ මතට කඩා වැටී මෙම අනතුර සිදුවී ඇති බව ඇත්ගාල පොලිසිය සඳහන් කරනවායි කියලා අද ලංකාදීප පුවත්පත කියා සිටිනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.